IZG's, it's simply amazing. අහිංසක ගමක ස්කෝල් ළමයි ටිකමයි සීමාරන් දුන්නා. ඒක ඇත්ත. හැබැයි මම මගේ දරුවන්ගේ මගුල් ගෙවල් වලට හමුදාවේ ග්‍රවුන්ඩ් එක ඒසි කරන්න ගිහිල්ලා ඒ ඒසි 54 පුච්චකට මිනිහෙක් නේ මම. ආමේගේ සල්ලි මම පුච්ච දාපු මිනිහෙක් නේ මම. පොන්සේකයි මමයි යා අපි හැමදාම යනවා දිස්ත්‍රික්කේ පස් වලට. පොන්සේක හරියටම තිකුරාද හවස යන්නේ රෑ යන්නේ පන් ගන්න. කියලා ප්‍රයිස් ටා හොල්ලේ නවතිනවා. මම හිතුවා මේ 9:00 ඉඳන් රෑ කාලා මු 11 නම් බුදිය ගන්නවා කියලා. යක උදේ ටී එකක් බීලා 7 කෑම එකක් කාලා එළියට 11ට අපි නපුසකේ බලාගෙන ඉන්නුනේ. මම 1,10,000 චන්දගත් මිනිස්සෙයි මම. චන්ද 2000ක් ගත්තු එකකට මම බං නපුසකේ බලාගෙන එතන වාඩි වෙලා. මට එහෙම බලාගෙන ඉන්න අපේ අපේ චන්දිනි මිනිස්සුගේ ආත්මාරුතියක් තියෙනවා. තව කියලා දුන්නා මට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා. යකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තීරණ කරලා නොමිනේෂන් දෙන්නේ චන්ද 2000ක් ගත්තු එකකටද 1,10,000 චන්දගත් එකකටද කියලා. ඒකම පොන්සේකට තීරණ කරන්න බෑ ඒක. ආයි කියලා දුන්නා මේ අගමැතිතුමා ස්තුතිවත් වෙනවා කියලා මහා වනජීවී නියෝජ්‍යමතුක අයින් කරාද. හැබැයි අගමැතිතුමා එහෙම හිතලා කරා නම් අගමැතිතුමා මේ වනජීවීකේ දින පස්සෙට අලි මිනිස් ගැටුමට රටේ ජනතාවට උත්තර දෙන්න ඕනේ. පොන්සේකමේ නීතිය සාමයේ ඉල්ලෙල ඉඳලා ඒක නොදුටින්ද වනජීවක දුන්නාම වනජීව සැලඩි කකා විනාශ කරන මිනිස්සෙක් වල්චරු මගුලක් නැහැ පොන්සේක ඕක ඇතුලේ පොන්සේක සිකුරාදාට ගිහිල්ලා ආයි සවුන්දර කොළඹට බිල ගියද කියලා හොයලා බලන්න මොනවද කරේ කාලිය බෙරගතද අඩිය කාලි වැඩක් යවද අපේ ගෙදර අය මම්මත් යාන්සේ වාහන වලින් වින්දොර තමයි කියලා හැබැයි අපේ නෝනා ඕක ඇහුවේ නැහැ නෝනා ඇහුවා මෙයාට නෝනාගේ කන්නේ ඉලපොත් පාරක් තමයි අපි මේ අපේ ජෑනුන්ට සභාපතිකම් දීලා ආ ජෑනුගේ අක්කට අමාත්‍යාංශ ලේකම්කම දීලා අයියාගේ දුවට තව සෙක්‍රටරිකම දීලා අයියාගේ පුතාට මේකේ තව එක සභාපතිකම දීලා මේ පවුල පෝෂණය කරපු මිනිස්සුනේ අපි පොන්සේ කරවන කවදේ මේ වනජීවී කර කියලා අර කැම්ප් වල බොනේ කරවත්තා කවුද මේ බද්දේ පාටියක් දාලා මේ දූට හරි ගෑනිට හරි සන්තෝෂ මා බදාගත්ත පාරිත වැඩතර මම මතකුරු කියලා. ඔයා විතර 10ක් විතර මට හදනවා රටනේ මේක හදන්නේ. චන්දේට දීපු සල්ලි 1,700 අර ලුකේ කොට ව්‍යාපාරික දීපු සල්ලි වල වෙච්ච දේ මගෙන් අහගන්න එපා. මයිගාව තියෙන කැරට්ටෝ කියන්න මම විරුදු කියනවා ඒවන් කියන්න.